Hi guys. Welcome to our YouTube channel. So, I think අපි තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි explain කරන්න යන්නේ ඔයගොල්ලෝ ලංකාවෙන් ඉඳන් UK වලට එනවා නම් එද්දි මුලින්ම අරගෙන එන්න ඕන දේවල් මොනවද කියන දේ. ඉතින් වැඩි වෙලා ගන්න නැතුව අපි යමු වීඩියෝ එකට. channel එකේ මේ වගේ ගොඩක් videos කරලා තියෙනවා informative videos travel videos ඉතින් ඔයාලා මේ content වලට කැමති නම් අපේ channel එකට අලුත් නම් අපේ channel එකට subscribe කරගෙන යන්න මේ video එක like එකක් දාගෙන යන්න ඉතින් ඉස්සරහට සැප්තැම්බර් intake එකට ලංකාව ඉදන් ගොඩක් අය UK වලට එනවා කියලා ඉතින් අපි දන්නවා. ඉතින් ඒ එද්දි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි අපි මේට මුලින්ම එද්දි මොනවද ගේන්න ඕන දේවල් මොනවද අපි pack කරගන්න ඕන දේවල් කියන දේ. ඉතින් අන්න ඒ දේවල් විස්තර කරන්න තමයි ඉතින් මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් හිතනවා ගොඩක් දෙනෙක්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඉතින් පළවෙනිම දේ තමයි අපිට කොච්චර ලගේජ් එකක් ගේන්න පුළුවන්ද කොයිතරම් weight එකක් ගේන්න පුළුවන්ද කියන එක. ඒක ඔයාලා දැන් airline එකේ ticket එකක් book කරාම ගොඩක් වෙලාවට ඔයාලට ticket එකේ mention කරලා තියෙනවා කොයිතරම් ලගේජ් එකක් ගේන්න පුළුවන්ද කියලා. උදාහරණයක් විදිහට කිව්වොත් ශ්‍රී ලංකන් airlines එකේ ඔයාලට ගේන්න පුළුවන් 30 kg check-in bag එක, කියන්නේ luggage එක. ඒ වගේම කැබින් බෑග් එකක් ගේන්න පුළුවන් 7 kg. ඊට අමතරව ලැප්ටොප් බෑග් එකක් වෙනම ගේන්නත් පුළුවන්. තව ලේඩිස්ලට නම් පොඩි හෑන්ඩ් බෑග් එකක් වගේ කැරි කරන්න පුළුවන් පොඩි එකක් එක ස්ටෆ් දාගෙන අරන් යන්න පුළුවන්. ඉතින් මේක එයාලයින් එකට චේන්ජ් වෙනවා. ඒක නිසා ඔයාලගේ එයාලයින් එකත් එක චෙක් කරන්න. ඒ වගේම ගොඩ NIS ස්ටුඩන්ට් විදියට නම් එන්නේ ඔයාලට සමහරවිට ඩිස්කවුන්ට් දෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි එක්ස්ට්‍රා ලගේජ් කේන් දෙන්නත් පුළුවන්. ඒක නිසා හොඳම දේ තමයි එයාලයින් එකත් එක්ක පොඩක් චෙක් කරන එක. ඔයාලට chat කරන්න options වගේ තියෙනවා. එහෙම නැත්නම් call එකක් දීලාත් බලන්න පුළුවන්. ඔව්. ඉතින් ගොඩක් වෙලාවට අපි ticket එක book කරාට පස්සේ website එක ඔයාලා book කරන්න යද්දී ඔයගොල්ලන්ට පෙන්නනවා කොච්චරක් baggage allowance එකක් ඔයගොල්ලන්ට ගේන්න පුළුවන්ද කියලා. අර කිව්වා වගේ ඔයාලා student එනවා නම් student එන කෙනෙකුට ගොඩක් airlines වල offers තියෙනවා. ඒ කියන්නේ එක්ස්ට්‍රා ලගේජස් ගේන්න පුළුවන් අර ස්ටුඩන්ට් කෙනෙක් ලොง ටර්ම් එකකට මේ රටවලට එන නිසා. ඉතින් ඒකත් පොඩ්ඩක් චෙක් කරන්න. ඉතින් එහෙම ඔෆර් එක මොන හරි chance එකක් තියෙනවනේ. ඉතින් ඒකත් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අන්න ගේන්න පුළුවන් weight එක 90 තමයි අපි pack කරගන්න ඕන දේවල් මුලින්ම ඉතින් අපිට තීරණය කරන්න වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි ඒක mention කළේ. ඒක තමයි අපි මුලින්ම බලන්න ඕනේ. ඉතින් ඉස්සෙල්ලෙන් බලමු අපිට මොනවද ගේන්න ඕන documents කියලා. ඉතින් ඔයාලා වීසා ඇප්ලිකේෂන් එක සබ්මිට් කරද්දී ඒ සබ්මිට් කරපු ડોකියුමන්ට්ස් එක තියෙනවා. ඒ තමයි අපිට අත්‍යවශ්‍යම ડોකියුමන්ට්ස් ටික. ඒ ડોකියුමන්ට්ස් එක අනිවාර්යයෙන්ම අරන් එන්න. ඒ වගේම තමයි ඔයාලගේ ජොබ් රෙෆරන්ස් ලෙටර්ස් තියෙනවා නම් එහෙම නැත්නම් එක්ස්පීරියන්ස් ලෙටර්ස් කම්පැනිස් වලින් දීපුවා තියෙනවා නම් ඒවත් අරගෙන එන්න. හැබැයි මේ කියන හැම ડોකියුමන්ට් එකක්ම ඉංග්ලිෂ් වලින් තියෙනවා තමයි අපිට ඕන. සිංහලෙන් තියෙන ડોකියුමන්ට්ස් නම් ගෙනාවට මෙතන ඌමනා වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා ඉංග්ලිෂ් වලින් තියෙන ડોකියුමන්ට්ස් ම අරගෙන එන්න. O level, A level certificates, degree certificates මේ හැමදේම අරගෙන ඒ ටික වෙනම ෆයිල් එකක දාලා අරගෙන ආව නම් හරි ඔයාලගේ කැබින් බෑග් එකේ එව නැත්තම් බෑක්පැක් එකේ ඒ වගේම පාස්පෝර්ට් එකයි ඔයාලගේ ටිකට් එකයි වෙනම print කරලා නිතරම ළඟින් තියාගන්න. මොකද ඒ දෙක එයාපෝර්ට් එකේදී නිතරම ඕන වෙන නිසා. තව ඔයාලට බෝඩ් එකේදී සමහර විට ડોකියුමන්ට්ස් රික්වෙස්ට් කරන්න පුළුවන්. ඒක නිසා බෑක්පැක් එකේ පරිස්සමින් ડોකියුමන්ට්ස් එක තියාගන්න එක තමයි වැදගත්ම දේ. තවත් ඔයාලට driving license එකක් තියෙනවා නම් ඔයාලා convert කරගෙන තියෙනවා නම් international විදිහට හරි ශ්‍රී ලංකා driving license එක මේකත් ඔයාලා document එකක් විදිහට අනිවාර්යයෙන්ම අරන් එන්න ඕන පරිස්සම් කරලා අරගෙන එන්න. ඉතින් ඊළඟට මම මතක් කරන්නම් මොනවද ඔයගොල්ලෝ එන්නෝ එද්දි අරගෙන එන්න ඕන electric items කියලා. ඉතින් පළවෙනි දේ mobile phone එක ඔකට smartphone එකක් ඉතින් අත්‍යවශ්‍ය වෙනවා. මොකද මෙහි ආවට පස්සේ අපිට contact කරගන්න වෙනවා. එහෙම නැත්නම් navigation Google map use කරන්න ඉතින් අනිවාර්යයෙන්ම ඕනම දෙයක් තමයි mobile phone එක. ඉතින් මෙහෙට ආවට පස්සේ sim card එකක් ගන්න කොහොමද ඒ details දාලා අපි තව video එකක් කරලා තිනවා. ඉතින් අපි ඒකත් description එකේ දාන්නම් ඒ video එකත් බලන්න. ඉතින් ඊට අමතරව ඔයගොල්ලෝ student කෙනෙක් විදියට එන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම වැදගත් වෙන දෙයක් තමයි laptop එක. මොකද මෙහි ආවට පස්සේ assignments කරන්න university එකේ සමහර වෙලාවට online lectures තියෙන පුළුවන්. ඉතින් ඒ දේවල් වලට ගොඩක් වැදගත් වෙනවා අනිවාර්යයෙන්ම laptop එක. laptop එකකුත් අවශ්‍ය වෙනවා. ඉතින් ඊළඟ දේ තමයි power bank එකක් පුළුවන් නම් power bank එකක් ගේන්න. ඉතින් airports වල charge කරගන්න පුළුවන්. ඒ වුණාට සමහර වෙලාවට අත්‍යවශ්‍ය වෙන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට කිව්වොත් අපි airport එකේ ඉඳන් සමහර විට train එකේ travel කරනවා වෙන්න පුළුවන් ඔයගොල්ලන්ගේ accommodation එකට. ඉතින් එහෙම වෙලාවට සමහර විට අපිට අවශ්‍ය වෙන්න පුළුවන් power bank එකක්. train වල flight වල ඉතින් charge කරගන්න පුළුවන්. අර ඒ වුණාට අවශ්‍ය වෙන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයගොල්ලෝගේ charging cables සහ ඒ අවශ්‍ය දේවල්. අනිත් දේ තමයි UK වල use වෙන්නේ 3 pin adapter එක. මම ෆොටෝ එකක් දාන්නම්. අර 3 pin තියෙන adapter එක තමයි UK වල use වෙන්නේ. ඉතින් සමහර වෙලාවට ලංකාවේ අපි use කරන mobile phones වල 2 pin එක සහ round pin එක තියෙන පුළුවන්. ඉතින් ඒක
මෙහේ ආවටසේ ප්ලග් කරන්න බෑ 3 pin එක තමයි තියෙන්නේ. ඉතින් ඔයාලගේ ෆෝන් එකේ තියෙන්නේ 2 pin එකක් හරිය වෙන pin type එකක් නම් ඒක අර කන්වර්ට් කරන්න පුළුවන් අර අපි කැටයක් කියලා කියන්නේ ඒ වගේ එකක් හරි 3 pin මොකක් හරි change කරන්න පුළුවන් එකක් උත් අරන් එන්න. සමහර වෙලාවට ඔයගොල්ලෝගේ accommodation එක වල ආවටසේ මේ තක්කිනා නැත්තම් charge කරගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි ප්‍රධාන electric items ටික ඔයාලට ගේන්න තියෙන. ඉතින් ඊට අමතරව අපි බොයි කෙනෙක් අපිනුම් කෙනෙක් යනවා නම් ආලා ෂේව් කරනවා නම් ඒ ට්‍රිම එකක් වගේ දෙයක් සහ කොණ්ඩෙ කපා ගන්න සමහර වෙලාවට අපිට කරගන්න පුළුවන් ඒ ට්‍රිම එකක් හෙයා ක්ලිප් එකක් තියෙනවා නම් ඒකත් ඉතින් ගේන්න පුළුවන් මොකද මෙහි අපි කොණ්ඩෙ කපන සැලුන් එකකට ගියොත් අඩුම පවුම් 7 ඉඳන් පවුම් 12ක් 13ක් වෙනකන් ගානක් චාර්ජ් කරනවා හෙයා කට්ටේකට ඉතින් ඔයාලා ඉන්න ඒරියා එකත් එක්ක ඒක ඩිපෙන්ඩ් වෙනවා අඩුම පවුම් 7ක් වගේ තමයි වෙන්නේ මෙහි මම දැන් එක්ස්පීරියන්ස් කරලා තියෙන විදිහට ඉතින් ඒක නිසා ආවට පස්සේ හෙයා කට්ටයක් ඔයාලට ගෙදරින් මොනවද දාගන්න පුළුවන්. ඉතින් ඒකට අවශ්‍ය විදිහට හෙයා ක්ලිප් එකක්, ට්‍රිම් එකක් ඒ වගේ දේවල් ගේන්න පුළුවන් නම්. ඉතින් ඒකත් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් අපි ඊළඟට කියන්නේ මොනවද ඔයාලට ගේන්න ඕන කිචන් අයිටම්ස් කියලා. එද්දි ගොඩාක් කිචන් අයිටම්ස් අරගෙන ඉන්න එපා. මොකද මේ ගේන බඩු ගොඩක් ලාට ඔයාලට මාසෙකට වගේ තමයි අපි මේ ලිස්ට් එක කියන්නේ. ආවට පස්සේ පාට් ටයිම් එකක් හොයාගත්තාම ජොබ් එකක් හොයාගත්තට පස්සේ ඔයාලට අවශ්‍ය දේවල් මෙහෙන් ගන්න පුළුවන්. මෙහෙ හැමදේම වගේ තියෙනවා. ඊට අර ආපු පළවෙනි මාසේ ඔයාලට ළඟ සල්ලි නැති නිසා හිතෙන්න පුළුවන් අපරාධේ මෙවට වියදම් කරන්න කියලා. ඒක නිසා ලංකාවෙන් අරගෙන එක ලේසි. ඉතින් කිචන් අයිටම්ස් තමයි ඉස්සෙල්ලම ස්පූන් එකක්, කියන්නේ අපිට නිකන් ටී එකක් හදන වගේ ස්පූන්ස් අරගෙන පුළුවන්, ප්ලේට්ස් අරගෙන පුළුවන්, නයිෆ් එකක්, ඊට පස්සේ පීලර් එකක්, පොටටෝස් වගේ පීල් කරන්න පීලර් එකක්, ඊට පස්සේ ප්ලේට්ස්, බෝල්ස් මොනවා හරි තියෙනවා නම්, ඊට පස්සේ පාස්තා වගේ නූඩල්ස් වගේ පෙරන්න අපි පෙරණයක් කියන්නේ පෙරණයක් වගේ ස්ට්‍රේනර් එකක්, ඊට පස්සේ සිස එකක්. මොකද අපිට කිචන් එකේ නිතරම බඩු එහෙම කපා ගන්න එක ටැග්ස් එහෙම කපා ගන්න ඕන වෙන පුළුවන්. ඒ ටික අරන් එන්න පුළුවන් ඔයාලට. තව ඔයාලට හිතෙනවා නම් මොනවා හරි අත්‍යවශ්‍ය කප් එකක් වගේ ටී එකක් බොන්න, කප්ස් දෙකක්, ඒ වගේ දේවල්, කෝප්ප, පිගන් ඔයාලට හිතෙනවනේ මොනවද අපිට අත්‍යවශ්‍ය කියලා. අර ඒ වගේ දේවල් ගේන්න මට ගොඩාක් අරගෙන ඉන්න එපා. මෙහි මේ දේවල් හැමදේම තියෙනවා. ඔයාලට මෙහි සෙටල් වුණාම මාසයක් දෙකක් ගිහිල්ලා හැමිටේ මේ දේවල් ගන්න පුළුවන්. අනික දැන් ඔයාලා එද්දී accommodations හොයාගෙන නම් තියෙන්නේ ගොඩක් වෙලාවට මෙහි accommodations වල මේ plates, cups ඒ දේවල් හැමදේම මෙයාලා දෙනවා. ඒක නිසා ඔයාලා ලෑන්ඩ්ලෝඩ් ගෙන් පොඩක් අහන්න මොන වගේ දේවල්ද apartment එකේ තියෙන්නේ, ඔයාලගේ house එකේ තියෙන්නේ කියලා. ඒ දේවල් තියෙනවා නම් ඒ දේවල් අරන් එන්නේ නිකන් අපරාධේ. ඔයාලට වෙන මොන හරි important දෙයක් luggage එකේ දාගෙන ඉන්න පුළුවන්. ඒක ඔයාලගේ ලෑන්ඩ්ලෝඩ් එක check කරලා ඒ නැති දේවල් විතරක් අරගෙන එන්න. ඒ වගේම තමයි මේ අපි මෙන්ෂන් කරපු ඓටම්ස් ටික ඔයාලා ඔක්කොම ගේන්න ඕන ඔයාලගේ චෙකින් බෑග් එකේ. ඔයාලගේ මේ බෑක්පැක් එකේ මේ වගේ දේවල් දාගෙන ඉන්න එපා. සිසර්ස් වගේ දේවල්, නයිෆ් වගේ දේවල් නම් කොහොමවත් දාගෙන ඉන්න එපා. ඒවා ෂාප් ඔබ්ජෙක්ට්ස්. ඒවා අරන් එන්න දෙන්නේ නැහැ. ඔයාලගේ කැබින් බෑග් එකේ ඒවා ගේන්න ඕන ලගේජ් එකේ. ඒ වගේම අපි ඉස්සෙල්ල මෙන්ෂන් කරපු ඉලෙක්ට්‍රොනික ඓටම්ස් ඔයාලගේ කැබින් බෑග් එකේ තියාගන්න. කියන්නේ ඔයාලගේ බෑක්පැක් එකේ, අතේ තියෙන බෑග් එකේ තියාගන්න. මොකද මේ පවර් බෑන්ක් එක, ෆෝන් එක, කේබල්ස් ඒවා නිතරම ඔයාලට ඕන වෙනවා ටග්ගල් චාර්ජ් කරගන්න, යූස් කරන්න. ඒක නිසා ඒවා ඔයාලගේ කැබින් බෑග් එකේ අරගෙන ඉන්න. ඊළඟට ඊළඟ දේ තමයි ක්ලෝත්ස්, මොනවද ඇඳුම් වගේ දේවල් එද්දි ගේන්න ඕන කියන දේ. ඉතින් ඔයගොල්ලෝ සෙප්තැම්බර් ඉන්ටේක් එකට යනවා නම් ඉතින් ඊළඟට එන්නේ ඔක්තෝබර්, නොවැම්බර්, ඩිසెంబර් වෙනවා කියන්නේ ගොඩක් සීතලයි මේ වින්ටර් එක. ඉතින් ඒකට හරියන්න අපිට ලොකු ජැකට් එකක් අත්‍යවශ්‍යයි. මොකද ආපු ගමන් ඔයගොල්ලෝ ඇවිල්ලා මෙහෙ ගන්න පුළුවන්, ඒකේ ප්‍රශ්නයක් නැහැ. ද ප්‍රශ්නේ තියෙන්නේ ආපු ගමන් අපි අර ලොකු ජැකට් එකකට අෆර්ඩ් කරන්න ගියාම ඉතින් පවුම් අඩුම පවුම් 30ක් 50ක් වගේ ගාණක් යනවා. සාමාන්‍ය හොඳ ලොකු ටික් ජැකට් එකක් වින්ටර් එකට අවශ්‍ය එකක් ගන්න ගියොත්. ඉතින් ඒක නිසා අපි රෙකමෙන්ඩ් කරන්නේ ලංකාවෙන් එද්දි එක්කෙනෙකුට අඩුම ධර්මයේ එක ලොකු ජැකට් එකක්, ලොකු ටික් ජැකට් එකක් ගේන්න පුළුවන් නම් ඒක වටිනවා. සාමාන්‍ය අපි අප ගොඩක් අය ඒ වගේ ලොකු ජැකට් සරන් තියන්නේ හවුස් ඔෆ් ෆැෂන් එකෙන්. ඉතින් එහෙ වගේ තැනකින් ඔයගලන්ට පුළුවන් එක්කෙනෙකුට ලොකු ජැකට් එකක් වගේ දෙයක් ගේන්න. ඉතින් ඒක අත්‍යවශ්‍යයි. ඉතින් ඊට පස්සේ වැදගත් වෙන දෙයක් තමයි ඔයගොල්ලෝ ආවට පස්සේ මෙහේ ගොඩක් වෙලාවට මුලින්ම අපිට part time job එකක්, එහෙම නැත්නම් job එකකට apply කරන්න වෙනවා. ඉතින් ඒ job එකක interview එකට යද්දී අපිට අඳින්න අවශ්‍ය වෙන formal shirt එකක්, පිරිමි කෙනෙකුට නම් formal shirt එකක්, trouser එකක්, shoes දෙකක්, tie එකක් වගේ දේවල් සහ ඉතින් lady කෙනෙකුුණත් එහෙමයි ඒ වගේ interview එකට යන්න පුළුවන් අවශ්‍ය වෙන දේවල් ටිකක් අරන් ඉන්න පුළුවන්. ඊළඟට වැදගත් වෙන දෙයක් තමයි අපි part time job එකකට යද්දී ඉතින් ඔගොල්ලෝ මෙහි ඇවිල්ලා මොකක් හරි රෙස්ටුරන්ට් එකක වැඩ කරන පාර්ට් ටයිම් ජොබ් එකක්, එහෙම නැත්නම් කෙයා හෝම් එක, ඒ වගේ තැනක ඔයගොල්ලෝ පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගත්තම
තියෙන්නේ අර ඒ වගේ part time jobs වලට අද්දෙදී කළු පාට shirt එකක් එහෙම නැත්නම් කළු පාට t-shirt එකක් එහෙම නැත්නම් white shirt එකක් එහෙම නැත්නම් t-shirt එකක් ඕනෙන් බලයි. ඉතින් ඒක නිසා එහෙම එද්දි ලංකාවෙන් අපිට සුදු පාට plain t-shirt එකක් shirt එකක් එහෙම නැත්නම් කළු පාට t-shirt එකක් ඔන්න කළු සුදු plain t-shirt එකක් හරි shirt එකක් හරි අරන් එන්න බලන්න. ගොඩක් වටිනවා. මොකද part time jobs වලට යද්දි අපිට ඕන වෙනවා. ඉතින් ඒ වගේම black trouser එකකුත් ගොඩක් වෙලාවට අවශ්‍ය වෙනවා. restaurant එකක වැඩ යනවා වගේ black trouser එකක් අත්‍යවශ්‍ය දෙයක්. අනේ ටික මතක් කරන්න ඕනේ. ඉතින් ඊට අමතරව winter එකට එන නිසා ඔයගොල්ලන්ට ලංකාවෙන් hoodies දෙකක් තුනක් වගේ ගේන්න පුළුවන් නම් ඒකත් වටිනවා. ඉතින් ආපු ගමන් use කරන්න. ඉතින් පස්සේ ඔයගොල්ලෝ job එකක් හොයාගත්තට පස්සේ අතර income එකක් ඇද්දි මේ හැම දෙයක්ම ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ගන්න පුළුවන් ප්‍රයිමාර්ක් එක. ඉතින් ප්‍රයිමාර්ක් එක ගැනත් අපි වීඩියෝ එකක් කරලා තිනවා. ඒකත් ඔයගොල්ලෝ බලන්න පුළුවන්. එහෙම නැත්නම් sports break කියලා shop එකක් තියෙනවා. sports item සහ ඔය ලොකු jackets වගේ දේවල් ගන්න පුළුවන් අඩුවට. ඉතින් ඒ වගේ තැන් වලින් ගන්න පුළුවන්. අර ඒ උනාට ඇවිල්ලා ඔයගොල්ලෝ පළවෙනි මාසේ දෙකේ සොයයි වෙන්න අවශ්‍ය කරන ඇඳුම් ටික අරන් එන්න. ඉතින් ඊළඟ දේ තමයි සීතල නිසා ice cap එකක්, gloves දාන්න අවශ්‍ය දේවල්. ඒ වගේම socks, මොකද අපි ගෙදර ඉඳෙද්දි socks දාන්න අවශ්‍ය වෙනවා ගොඩක් සීතල නිසා. ඉතින් ඊළඟ දේ තමයි අපි ගේ ඇතුලේ ඉඳෙද්දි අපේ අර toes වැහෙන්න තියෙන flip flops වගේ දෙකක් ගේ ඇතුලට දාන්න පුළුවන් දෙකක් අරන් එනවනම් ඒකත් වටිනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි. සහ ඉතින් ඔයගොල්ලෝගේ personal items, underwears, normal ගෙදරට අඳින ඇඳුම් සහ ඔයගොල්ලෝ කොහෙට හරි යනවා නම් එළියට අඳින මේ normal ඇඳුම් ටික ගේන්න. අර අත්‍යවශ්‍ය වෙන්නේ අපිට winter එකට අපි winter season එකට එන නිසා ඒ ලොකු jacket එකක්, gloves දෙකක්, ice cap එකක් සහ scarf එකක් වගේ දෙයක් use කරනවා නම් අන්න ඒ දේවල් සහ ඔයගොල්ලෝ family එකක් විදිහට පොඩි අයත් එක්ක එනවා නම් ගොඩක්ම විශේෂම හිතන්නේ පොඩි අය ගැන. පොඩි අයගිට සීතලට කව කරන්න මේ හැම දෙයක්ම අරගෙන එන්න. මොකද එකපාරටම මේ වෙදේක change වෙන නිසා පොඩි අය හැම වෙන නිසා ඒගොල්ලන්ට අමාරු වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි ඇඳුම් ගැන විශේෂ මතක් කරන්න තියෙන. ඉතින් මීට අමතරව ඔයගොල්ලන්ට මතක් වෙන එදිනදා use කරන personal items උත් මේකට දාගන්න. ඉතින් අපි ඊළඟට බලමු මොනවද අපිට ගේන්න ඕන spices කියලා. දැන් ඔයාලා මෙහි ආවට පස්සේ ලංකාවේ විදියටම නම් කන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ එකට අත්‍යවශ්‍ය spices මොනවද කියලා. ගොඩක් වෙලාවට ඔයාලා ලන්ඩන්, බර්මින්ග්හෑම් ඒ වගේ ලොකු සිටි එකකට එනවා නම් ඒවයි තියෙනවා මේ international supermarkets කියලා වෙනම. ඒවයි මේ අවශ්‍ය හැම spice එකක් වගේම තියෙනවා. curry powder කියන හැමදේම වගේ ලංකාවේ products උත් තියෙනවා. එහෙම නැතුව ඔයාලා පොඩි cities වලට එනවා නම් ආපහු පළවෙනිම කාලේ පොඩ්ඩක් හොයාගන්න අමාරුවේ මොනවද මේ Asian shops කියලා. ඒක නිසා ඔයාලට මාසෙකට හෝ මාස දෙකකට අවශ්‍ය ප්‍රමාණයට ස්පයිසස් කියන්න. තව ඔයාලා දන්නවනේ ඔයාලට කරපිංච වගේ රම්පි වගේ දේවල් ඕන නම් ඒවට ඩ්‍රයි කරලා ටික කාලයක් තියාගන්න පුළුවන් විදිහට අරගෙන එන්න. ඒවා මෙහෙත් හොයාගන්න පුළුවන් හැබැයි. ඊතර පළවෙනි මාස දෙකට වගේ තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ ටිකට අවශ්‍ය ස්පයිසස් ටික ඔයාලා අරගෙන එන්න. ඔය chili powder, chili flakes ඒ වගේ දේවල් මෙහි නිකන් සුපර් මාකට් වලත් තියෙනවා. ඒක නිසා ලොකු issue එකක් නැහැ. ඊට පස්සේ මම ඊළඟට ඔයාලට කියන්නම් මොනවද අපිට ගේන්න personal items කියලා. ඉතින් ඔයාලට ටූත් බ්‍රෂ් එකක්, ටූත් පේස්ට් එකක්, සෝප්, ෂැම්පු ඒ වගේ දේවල්. ඊට පස්සේ ගර්ල් කෙනෙක්ට නම් මේකප්ස් වගේ දේවල්. ඊට පස්සේ තවත් අපිට මෙන්ෂන් කරන්න බැරි වුණා පෑඩ්ස් එහෙම අරගෙන ඉන්න. ඊට පස්සේ තව ඔයාලට ග්ලාසස් ඔයාලා යූස් කරනවා නම් ඒ ප්‍රිස්ක්‍රිප්ෂන් ග්ලාසස් අරගෙන ඉන්න. මොකද මෙහි ආපු ගමන් පළවෙනි මාස දෙකේ ඔයාලට ග්ලාස් දෙකකට ග්ලාසස් වලට වගේ ඉන්වෙස්ට් කරන්න හිතෙන්නේ නැහැ. මොකද තියා එක්ස්පෙන්සිව් නිසා. හැබැයි ඔයාලට ජොබ් එකක් හම්බුනාට පස්සේ වගේ දේවල් ගන්න පුළුවන්. හැබැයි අපි මේ කතා කරන්නේ පළවෙනි මාසෙට හෝ දෙකට අවශ්‍ය දේවල් ගැන තමයි. ඊට පස්සේ බෙල්ට් එකක්, පණාවක්, ට්‍රිම එකක් අපි කලින් මෙන්ෂන් කරා, මොයිස්චරයිසින් ක්‍රීම්, ලිප් බාම්. මොකද ඔයාලා ඉන්නේ සෙප්ටෙම්බර් ඉන්ටේක් එකනේ, මේ ඉන්නේ වින්ටර් එක. එතකොට ස්කින් එක නිතරම ඩ්‍රයි වෙනවා. ගෑල් ළමෙක් නෙවෙයි, පිරිමි ළමෙක් නෙවෙයි, ඕන කෙනෙක්ට මොයිස්චරයිස් ක්‍රීම් එකක්, එමුත ලිප් බාම් එකක් මේ වගේ දේවල් ඕන වෙනවා. ඒ වගේම නිතරම වින්ටර් එකේ වහින නිසා අම්බ්‍රෙල් එකක් ඕන වෙනවා, කුඩයක් ඕන වෙනවා. ඒ වගේම ඔයාලා එයාපෝට් එකේ ඉඳන් එද්දී වුණත් ඔයාලට කුඩයක් ඕන වෙන්න පුළුවන්. ඒක නිසා කුඩයකුත් අරගෙන ඉන්න. තවත් දෙයක් තමයි ඔයාලට මෙඩිසින්ස් මොනවා හරි ඔයාලා අරගෙන එනවනම් ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් තියෙන එක හොඳයි. මොකද ඒක මෙන්ෂන් කරලා තියෙනවා මෙඩිසින්ස් මොනවා හරි අරන් එනවනම් ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් එක්ක අරගෙන එන්න කියලා. ඒ කියන්නේ පැනඩෝල් වලට වගේ ඒ වගේ දේවල් වලට නෙමෙයි. ඔයාලා වෙන මොනවා හරි ගොඩක් ලිස්ට් එකක් මෙඩිසින් අරන් එනවනම් එයාලා අහන්න පුළුවන් ඒ මැහුවතින් කියලා වෙන ප්‍රිස්ක්‍රිප්ෂන් එක අරගෙන එන්න. ඔයාලා තව යූස් කරන මොනවා හරි මෙඩිසින් තියෙනවනම් ස්ටම මේ බඩේ අමාරුවට එහෙම නැත්නම් මේ හෙඩේක්ස් වලට තියෙන දේවල් හැමදේම අරගෙන එන්න පුළුවන්. ඉතින් ඊළඟට මම මතක් කරන්න මොනවද එද්දි අරගෙන එන්න ඕන හවුස් හෝල්ඩ් ඓටම්ස් කියන දේ. අපි දැන් මුලින්ම එද්දි ඔයගොල්ලෝ අර accommodation එකක් book කරලා තියෙනවා නම් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඒ accommodation එකේ තියෙන bed එක single bed එකක්ද double bed එකක්ද කියන දේ. ඉතින් ඒක අනුව ඔයාලට පුළුවන් එද්දි bed sheet එකක් හෝ දෙකක් කීපයක් අරන් එන්න. මොකද අර පළවෙනි මාස කීපය සවය වෙන්න. ඉතින් අනිත් දේ තමයි pillow covers.
සාමාන්‍යයෙන් accommodation එකක් ඔයගොල්ලෝ දෙනවා pillows දෙනවා එහෙම දෙන්නේ නැති තැනුත් තියෙනවා. ඉතින් එහෙම දෙන්නේ නැත්නම් අපිට උදාහරණයක් විදිහට කොට දෙකක් වගේ ගන්න පුළුවන් pound 10ක් විතර වෙද්දි සාමාන්‍යයෙන් home bargains එකට pound land එකට වගේ ගියාම pound 10ක් වෙද්දි කොට දෙකක් වගේ ගන්න පුළුවන් accommodation එකේ ඒවා දීලා තිබෙන්නේ නැත්නම්. ඉතින් ඒ වගේ දේවල් අපිට ගේන්න අමාරුයි නේ ලංකාවේ දැන් කොටයක් දෙන්න නැහැ කියලා තිබුත් අපිට ඒ වගේ දෙයක් ගේන්න අමාරුයි ලංකාවේ දැන්. ඒ වගේ දෙයක් සරලව අර pound 10ක් විතර දීලා දෙන්නකොට කොට දෙකක් ගන්න පුළුවන්. ඉතින් ඒ වුණාට අර below covers වගේ දේවල් ලංකාවෙන් අරන් එන්න පුළුවන් නම් ඒක හොඳයි. සහ ඊළඟ දේ තමයි ප්‍රධාන දෙයක් ටවල් එකක් කීප කපල් එකක් සහ බබාලා එක්ක එනවා නම් ඒ අවශ්‍ය කට්ටියට අවශ්‍ය ටවල්ස් ගේන්න පුළුවන්. ඊළඟ දේ තමයි මෙහේ ඔයගොල්ලෝ දැන් winter එකට එන්න නිසා මෙහේ සීතලට අපි අර පරවන්නේ යූස් කරන්නේ ඩුවේ එක කියලා. ඒක අර ලොකු think black hat එකක් වගේ ඩුවේ එක කියලා තමයි කියන්නේ. ඉතින් සමහර accommodations වල මේ ඩුවේ එක දෙනවා. ඉතින් එහෙම දෙන්නේ නැත්තම් අපිට ඩුවේ එකක් ගන්න වෙනවා අනිවාර්යයෙන්ම. මොකද සීතල ඩුවේ එකක් නැතුව ඉන්න අමාරුයි. ඉතින් ඩුවේ එකක් සාමාන්‍යයෙන් අපි ගන්නව නම් home bargains එකෙන් pound land එකෙන් BNM එකෙන් වගේ ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් pound 20ක් විතර වෙද්දි සාමාන්‍යයෙන් හොඳ ඩුවේ එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ ඩුවේ එකක් ගත්තට පස්සේ ඩුවේ එකටත් cover එකක් ගන්න වෙනවා. මම දන්නේ ලංකාවේ නම් තියනවාද කියලා ඩුවේ covers ගන්න. එහෙම තියෙනවා නම් ගේන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙට ඇවිල්ලා ඒක අපිට ගන්න පුළුවන් ප්‍රයිමාර්ක් එකකින් වගේ ඩුවේ cover එකකුත් ගන්න පුළුවන්. ඉතින් ඔන්නෝ දේවල් තමයි අපිට ගෙදරකට එද්දි මුලින් අවශ්‍ය වෙන දේවල්. ඊළඟට තියෙන්නේ ඔයාලට UK වලට එද්දි කොයිතරම් සල්ලි අරන් ඉන්න ඕනද කියලා. ඉතින් ඔයාලා මෙහෙ ඇවිල්ලා නම් accommodations හොයාගන්නේ at least මාස 3කට වගේ rent payment එක අරන් එන්නේ. ඒ මොකටද මාස 3ක් කියලා මම ඔයාලට කියන්නම්. ආපු ගමන් ඔයාලා deposit payment එකක් කරන්න වෙනවා. deposit එකක්. ඒ වගේම ඊට පස්සේ ඒන මාසේ rent payment එක කරන්න ඕන. හදිසියේවත් ඔයාලට ඊළඟ මාසේ job එකක් හොයාගන්න බැරි වුණොත් කියලා තව extra rent payment එක අරන් එන්නේ. එතකොට මාස 3කට වගේ rent payment එක අරගෙන එන්න. තවත් ගත්ත ඉතින් ඔයාලට ආවට පස්සේ expenses වලට day to day වියදම් වලට يعني grocery shopping ඒ වගේ දේවල් වලට සාමාන්‍යයෙන් මාසෙට pound 500ක් වගේ තියෙනවා නම් හොඳයි. ඉතින් ඒ වගේ මාස දෙකකට වගේ අරන් ගන්න පුළුවන් නම් හොඳයි. තවත් ඔයාලට cash අරන් ගන්න පුළුවන් 500 to 800 එහෙම නැත්නම් 1000 pounds වගේ තියෙනවා නම් ඉතින් හොඳයි. එහෙම නැත්නම් ඔයාලට එක travel card එක වගේ දාගෙන ඉන්න පුළුවන්. අපි එද්දි කරේ BOC එකේ travel card එකේ තමයි අපි සල්ලි දාගෙන ආවේ. එහෙම නැත්නම් cash අරගෙන ඉන්නත් පුළුවන්. ඒකනම් ප්‍රශ්නයක් නැහැ. තවත් දෙයක් අපිට මෙන්ෂන් කරන්න අමතකුණා ලගේජ් එක ගනිද්දී ඔයාලා මේ 4 wheel එකක් අරගෙන එන්න. එතකොට ඔයාලට එයාපෝට් එකේ ආරයට මේ බෑග් එක ලගේජ් එක අරගෙන යන්න ලේසි 2 wheel එකක් ගත්ත පොඩක් හතරයි. ඉතින් ওই ටික තමයි අපිට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනුනේ. අපි හිතනවා මේ වීඩියෝ වලට help එක pack කරගන්න කියලා. ඉතින් අපි දන්නවා දැන් සෙප්තැම්බර් ඉන්ටේක් එකට එන අය මේ දවස්වල වීසා ඇවිල්ලා එහෙම නැත්නම් වීසා බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් ගොඩක් අයට වැදගත් ඒක කියලා හිතනවා පැක් කරගන්න අවශ්‍ය දේවල්. ඉතින් අපි මේ වගේ ইনফෝමේටිව් වීඩියෝස් ගොඩක් අපි අපේ channel එකේ කරලා තියෙනවා. ඊට අමතරව travel videos උත් ගොඩක් කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ අපේ channel එකට අලුත් නම් please subscribe කරන්න. සහ මේ වීඩියෝ එකට කැමති නම් සහ දැනගන්න මොන හරි තියෙනවා නම් comment කරන්න. වීඩියෝ එකට කැමති නම් like එකක් දාගෙන යන්න. ඉතින් තවත් මේ වගේම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන එකක් අදට ගිල්ලෙන්න. Thank you.